ශ්‍රී ලංකාව සහ පකිස්තානය අතර පැවැත්වෙන පළවෙනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ විශේෂම තුන්වන දිනේදී සවස හරි අපූර්ව සිදුවීමක් වෙනවා පිටිය මැද විශේෂයෙන්ම ශ්‍රී ලංකාවට පකිස්තානයේ අවසාන කඩලු ටික දවා ගන්නට බැරුව සෑහෙන්න ඇතරම අපි මෑත කාලයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමක් ඔච්චර අමාරුවෙන් කඩුල්ලක් ගන්න දඟලනවා ඇත්තටම දැකලා නැහැ. ඒ තරම් හිසරදයක් වෙලා තමයි අවසානයේදී ක්‍රීඩා කරේ. ඉතින් අතපසු වීම ටික උකුත් කරා, උඩ පන්දු කිහිපයක් අතහැරියා, ස්ටම්ප් අතහැරියා. කොහොම හරි අවසාන කඩුලු පහ දවා ගන්නට පන්දු අර 100ක් යවලා තියෙනවා ශ්‍රී ලංකා කණ්ඩායම. පළවෙනි කඩුලු පහ පන්දු අර 20කින් 21කින් දැවිලා ගිහිල්ලා තියෙනවා. එතකොට බලාගත්ත හැකි ශ්‍රී ලංකාවේ ඒ හිසරදය නැත්තම් ඒ මානසික වැටීම අපිට හිතා ගන්නට පුළුවන් එක අවස්ථාවක. ඇත්තරම අවසාන කඩුල්ල ඉන්නේත් නැහැ. හරි අමාරුවෙන් තමයි අවසාන කඩුල්ලත් ඉන්නේ. අවසාන කඩුල්ලටත් පන්දු අර 5ක් විතර ක්‍රීඩා කරනවා. ඉතින් කොහොම හරි හරි අපුරු සිදුවීමක් වෙනවා මේ පිටිය මැද. ඒ තමයි විශේෂයෙන්ම අවසාන කඩුල්ල දැවෙන්නට පන්දු ආරයකට දෙකකට විතර ඉස්සෙල්ලා අබ්‍රාර් අහමඩ් පිටිය මැද විනෝදාත්මක සිද්ධියක් වෙනවා. කාටත් හිනාගේ විශේෂම පකිස්තානු කණ්ඩායම සෑහෙන්න හිනා වුණා මේකට. මොකද රමේෂ් මින්ඩිස් යවපු පන්දුවකට තමන්ගේ ග්ලව් එකේ වැදිලා පන්දුව යනවා පෑඩ් එකේ අස්සට, නැත්නම් උඩ කොටසේ අස්සට යනවා. එතකොට ඒක ගිහිල්ලා හිර වෙනවා. ඊට පස්සේ මුලින්ම ශ්‍රී ලංකා කණ්ඩායම කඩුල්ල මුවා කිරීමක් විදිහට ඉල්ලනවා. ඒක දෙන්නේ නැහැ. ඒ අස්සේ සදීර දකින්න පිටිපස්සේ ඉඳලා පන්දුව ගිහිල්ලා හිර වෙලා තියෙනවා ෆෑඩ් එක අස්සේ. ඉතින් ඕක ගන්න දුවගෙන එනවා සදීර ටක් ගාලා. හැබැයි අබ්‍රාර් අහමඩ් දන්නවා මේක ගත්තොත් එහෙම දැවී යාමකට ඉල්ලන්න පුළුවන්. ඔහු කරන වැඩේ සදීරට ගන්න නොදී ඔහු ඉස්සරහට ඇවිදගෙන එනවා ඇඟෙන් තල්ලු කරගෙන. ඉතින් කොහොම හරි ටිකක් ඉස්සරහට එනකොට ඒක වැටෙනවා බිමට පන්දුව. ඉතින් බිමට වැටුණාම එතකොට ක්‍රීස් එකෙන් එළියේ ඉන්නේ ඕයින රන් අවුට් කරන්න තිබ්බා. ඉතින් සදීර රන් අවුට් කරන්න උත්සාහ කරනවා, ඒක සිද්ධ කරගන්නත් බැරි වුණා. ඉතින් අන්තිමේට එතන හින්දපු ධනංජය සිල්වා සහ ඒ වටේ හිටපු අපේ ක්‍රීඩකයන්ටත් හිනා, ඊට පස්සේ ජාත්‍යන්තර විස්තර විචාරකයන්ටත් හිනා, පකිස්තානු නායකයා ඇතුළු පකිස්තානු කණ්ඩායමටත් හිනා, ඔක්කොටම හිනාගේ සිද්ධියක් බවට පත් වුණා. ඉතින් කොහොම වුණත් ලංකාව එහෙම හරි කඩුල් ලබා ගන්නට තමයි උත්සාහ කරේ. මොකද ඒ තරම් කඩුලු වෙන්නේ ස්වභාවයක් ශ්‍රී ලංකාව පැත්තෙන් තිබ්බ. ඉතාම අවාසනාවන්ත සිද්ධියක් ඒක. කොහොම වුණත් මේ වගේ අපූර්ව සිදුවීම් ටිකකුත් වුණා. අබ්‍රාර් අහමඩ් ඇතරම පස්සේ ඔහුත් හිනා වෙවි තමයි හිටියේ. ඉතින් ඔය වගේ සිද්ධිනුත් මේ තරගයේ අවසානයේදී තුන්වන දිනේ සවස සිදු වුණා කියලා තමයි ඉතින් කියන්නට තියෙන්නේ. channel එක subscribe කරන්න, සීනුව ඔබලා වැඩසටහන් ආපු ගමන්ම දැනගන්න.